අපි නැවත 3/2ක බලයක් සහිතව අයවැය සම්මත කරා. මේ ඉදිරිපත් කරපු අයවැයට අපේ රටේ අනාගතයේ ගොඩනැගීම සඳහා පැහැබර බලාපොරොත්තුවක් තියෙන කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ පක්ෂය මේ අයවැය විවාදය පවත්වපු දින 21 කාලය තුළම එක යෝජනාවක්වත් රටේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කරේ නැහැ. එයාලා කුහකව මේ රජය ඉදිරිපත් කරපු යෝජනා විවේචනය කිරීම විතරයි කරේ. හැබැයි රටේ ජනතාවගේ බලාපොරොත්තුව තියෙන්නේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයන් තුළ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් පාලනයක් ඇති කිරීම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පළවෙනි අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුවේ සම්මත වුණා. අපි ජනවාරි මාසයේ ඉඳලා අපේ වැඩ කටයුතු සෞභාග්‍ය දැක්මානුව ක්‍රියාත්මක කරනවා. ඒ හින්දා විපක්ෂයට මම හිතනවා නැවතත් පරාජයක් අත් වුණා. ඒ පිළිබඳව තාම තීන්දුවක් නැහැ. හැබැයි විරුද්ධ පක්ෂයේ මේ හැමදේම අපිට පේන්න තියෙන්නේ යාළ මේ මාතෘකා බවට පත් කරගන්නවා. මොකද යාළට එකක් මුලදී අයවැය ලේඛනයේ ඉදිරිපත් වෙද්දි කිව්වා ජනාධිපතිතුමාට බලයක් නැහැ විසිරූප කාලේ රටේ වියදම් කරන්න කියලා. ඒ තර්කය පුස්සක් වුණා. ඊළඟට සංඛ්‍යා විද්‍යාවක් ගැන කතා කරා. හැබැයි අපි පාර්ලිමේන්තුවේ පෙන්වලා දුන්නා සංඛ්‍යා විද්‍යාවක් එතන නැහැ. එහෙම කරන්න බෑ. මොකද රටේ එක පැත්තකින් මුදල් අමාත්‍යාංශය තියෙනවා, මහ බැංකුව තියෙනවා, අනිත් පැත්තෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ හින්දා කේක් කෙනාට හිතන හිතන විදිහට මේ ගිණුම්ගත කිරීම කරන්න බෑ. ඒකින්ද අපි නිවැරදිව ගිණුම්ගත කිරීම කරලා තියෙනවා. ඒක අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. විගණකාධිපතිවරයාය සම්බන්ධයෙන් අදහස් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා ආණ්ඩුව විරුද්ධ පක්ෂ ගෙනාපු දෙවනි බොරුවත් පුස්සක් බවට පත් වෙනවා. breaking.lk